තිස්සමහාරාමයේ සඳගිරි සෑය ක්‍රිස්තුපූර්ව 250 තරම් ඉපැරණි අතීතයක් දරා හැඳිනවකට කාලනිර්ණය කළ රඹුක්කන දැලිවල කොටවෙහෙරත් ක්‍රිස්තුපූර්ව 200 තරම් අතීතයකට නැකම් කියන තිස්සමහාරාමයේ පිහිටි සඳගිරි සෑයත් අපේ ස්තූප කලාවේ ආරම්භය ඉතිහාසඥයන් මෙතෙක් නොසිතූ රාජ්‍යයක් කරා විහිද යන බවට අද සාක්ෂි දරයි. අපේ ඉතිහාසයේ පළමුවැනිවරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බෞද්ධ ස්තූප දෙකක අතීතය ක්‍රිස්තුපූර්ව 250 ක්‍රිස්තුපූර්ව 200 තරම් ඈත යුගවලට අයත් වෙන බව තහවුරු කරගෙන ඇත. තිස්සමහාරාමයේ පිහිටි සඳගිරි සෑයේ කැණීම් කටයුතු ආරම්භ කරන ලද්දේ 2000 වසරේදීය. 1986 දී රණසිංහ ප්‍රේමදාස මහතා කතරගම ගම්මුදාව කරගෙන යන කාලයේදී සඳගිරි සෑය ප්‍රතිසංස්කරණය කරන්නට කටයුතු කළත් වසර 2010 දී සඳගිරි සෑය කඩා වැටීමකට ලක්විය. දාගැබ සංරක්ෂණයට පෙර විධිමත් පරීක්ෂණ කැණීමක් කිරීම පිළිබඳ අවධානය යොමු වූයේ මේ අනුවය. මහා පරිමාණ බෞද්ධ ස්තූපවලට ප්‍රතිසංස්කරණ අවධි කීපයක් මැත. මහරජ කෙනෙකු මුලින් ගොඩනංවන ස්තූපය ඉන්පසු යුග යුගයන්හි රජවරු විසින් විවිධ ප්‍රතිසංස්කරණවලට බඳුන් කරනු ලැබේ. ස්තූප සංරක්ෂණය කරන්නට පෙර එම ස්තූපය අවසන් වරට ප්‍රතිසංස්කරණයකට බඳුන් වූයේ කවර යුගයකදී දැයි යන්න විධිමත් පරීක්ෂණ කැණීමක් ඔස්සේ තහවුරු කරගනු ලැබේ. එදා අතීත රජුන් දවස ස්තූප ඉදිකිරීමේදී පාදම ඉදිකිරීම පිණිස කරන බිම පිලිස්සීමකට ලක් කර ඇත. පුරාවිද්‍යා කැණීම්වලදී එම ස්තරවලින් ඒ අඟුරු හමුවේ. අදාළ කාලනිර්ණ පරීක්ෂණවලට යොමු කරන්නේ කැණීම්වලදී සොයාගත් ඒ අඟුරුය. මහාවංශයේ ප්‍රධාන කොටගත් වංශකතා කියන පරිදි ක්‍රිස්තුපූර්ව 250 210 යුගය අනුරාධපුර රජකම් කළ දේවානම් පියතිස්ස රාජ යුගයයි. වංශකතාවල කියවෙන පරිදි දේවානම් පියතිස්ස රජ දවස මෙම නිර්මාණය කරනු ලැබ ඇත්තේ මහානාග නම් කුමරු විසිනි. සඳගිරි සෑයටත් වඩා උපරිණි රඹුක්කන දැලිවල කොටවෙහෙර ආසියාවේ මෙතෙක් හමු පැරණිම සේද රිදිකඩ තම සන්තකයේ දරා සිටි ඉපැරණි ස්තූපයකි. පබළු මුතු ඇල්ලූ සේද රිදිකඩකින් ඔතන ලද රත්තරන් කරඬුවක් දැලිවල කොටවෙහෙරින් හමු වී ඇත.